අයිබෝවන් නිරෝගිමන් දවසක් පලා හැමෝටම ප්‍රාර්ථනා කන්නවා. හෙලරස වර්ණ තුළින් අපි අද කතා කරන්නේ යන්නේ පරිසරයේ දුර්ලභ වශයෙන් ඇති කවුරුත් වැඩියෙන් නො දන්න වටිනා ආවෂදය පැලෑටියක් කැන. ඹරු වැටමායිම්වල වැඩි වශයෙන් දකින්න ලැබෙන නලල් බටු ඒමත් නැත්තා නලල් මොට්ටු නමින් හඳුන්වන මෙ පැලෑටී අපිට තියෙන ප්‍රයෝජන ගැන අපි අද කතා කරමු. අපි අතින් මගහැරුණ ඒත් විදේශය රටවල මිල අධික පලතුරක් තමයි මේ නලල් මොට්ටු කියල කියන්නේ සමහරපිට වාල මේවයි ඉඳුණු ගෙඩි ආහාරයට අරගෙනත් ඇති ඒවයි අවෂධිය ගුණය ගැන දැනුවත් වෙලා නැත්නම් මේ වීඩියෝ එකවාට ගොඩක් වැදගත්වේවිී. ඉතා ඉහළ ප්‍රතියෝක්සිකාරක ගුණයක් ඇති නළල්මොට්ටු ගෙඩි ඉදුනහම තද්දකහා හෝ තැබිලි පැහයන් ගන්නවා එ වගේම මේවා ඉතාමත් රසවත් පළතුරක් විදිට අය සැලගෙන්නේ. තන්තු බහුල ආහාරයක් නිසා මළබන්ධයට ඉතාමත් ගුණදායකයි විදේශය රටවල කරනු ලද පරේෂ්ණවලින් හෙළිවෙලා තියෙනවා මේ ගෙඩිවල පිළිකා නාශක ද්‍රාව්‍ය අන්තර්ගතවෙලා තියෙනවා කියලා. එනිසා විදේශීය රටවල බටහිර අවෂදධ නිපදවීමේදී මෙම ශාකය යෝදාගන්නවා. විටමින් C බහුල ආහාරයක් නිසා පෘදරය පිරිස් දුකරනව වකේම සම පැහැපත් කරන්න නලල්බටුවල්ට ඇත්තේ විශ්මිත හැකියාව. මේවායේ කොල තනිවම හෝ කලවම් පලා මැල්ලුමක් විදිට ආහාරයට එකතු කරගන්න පුළුවන් අපේ ශරීරයට අත්‍යවශ්‍යම ඇමයිනෝ අම්ල දහ අටක් මේ ශාකයේ පත්‍රවල අන්තර්ගත වෙලා තියෙනවා එවිතරක් නෙමි අක්ෂිරෝග සඳහාත් මේ ගෙඩි ආහාරයට ගැනීම ඉතාමත් ගුණදායක බව ආයුරයේදය සඳහන් වෙනවා ් ඇති සීනි ප්‍රමාණය පාලනය කරන නිසා දෙවැඩියාරෝගීන්ටත් මේව ආහාරයට ගන්න පුළුවන්. බුද්ධිය වර්ධනය කිරීමේ හැකියාවත් මොලේ සයිලවර්ධනය කිරීමේ හැකියාවත් මේ නලල් බටුවලට තියෙනවා. මේ තරම් ගුණදායක මේ වටිනා අවෂධය කොතලකදි හරිදදැක්කොත් ගලවල විසිකරන්න ඇතුව පරිසංකරල තියාගන්න ඕලටත් පුළුවන් වට පැලෑටේ අඳුරන් නැතියටත් අපේ මේ වීඩිය එක බලද්දි පෙන්වන රූපලාමු තුළින් හඳුනාගන්න පහසුවයි. ඒ නිසා මේ වගේ ශාකයක් දැක්කහම ගලවල විසිකරන්න ඇතුව ආරක්ෂා කරගන්න එක අපේ යුතුකමක්. ඉතිං ආයිද්දවසක හම්වෙමු මේ වගේ වටිනා අවෂ දෙයක් ගැන වැදක පීඩියෝ එකකින්. ඒ වගේම හි රසවවාරුණ, අපේ YouTubeුබ් චැනලක සබ්ස් රයිඩ් කරන්නත් ආමතක පෙරන්නේපක්.